क्या हो यार ना, मरना ना हो यार। कान ने बुन ने इन नीचे ने तरह ने मैं भी नहीं सुनता अब यो ने सुआ मैं भी सुना अब यो ने सच्चा गेट काल है दली थी वो बुआ से ना बिजु सुआ भी नहीं मैं कहते यंग आंसे कर रहा नंग ये अब यो बला कर लिये स्वामी लाइन ने तमंग में डक्कर रखे वो आंदर तो मैं हम कह कुम अभी हम अभी आप आओ यम अभी हम स्वामी यम नहीं यम यम अभी यम கடவுளே குடி 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 ராசா Yes.
මේ මිනිස්සු අපි දිහා බලන්නේ සෙකන් ජෝන්. මට නම් හොඳටම විශ්වාසයි ඒ අය කතෝලිකයෝ කියලා. හැසිරීම් රටත් කතෝලිකයන්ට බොහොම සමානයි. දවස් කීපයක් කොන්තේ දිහාත් බැලුවා. ස්වාමි කෙනෙක් මුණ ගැහෙන්න කැමතිද කියලා ඇහුවාම නම් හරි උත්තරයක් දුන්නේ. මේ මිනිස්සු බයෙන් ඉන්නේ. අපි ලන්දේසින්ගේ ඔත්තුකාරයෝ කියලා මේ මිනිස්සු හිතනවා ඇති. ඒක හරි. අවුරුදු ගානක් තිස්සේ හැංගිලා ජීවත් වෙලා සැකේ කියන එක මේ මිනිස්සුන්ගේ ජීවිතවල කොටසක් වෙලා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ කොන්තේ අපි වඳුන ගන්න ලොකු සලකුණක් වෙයි කියලා ජෝන්. අපි හරි වෙලා වෙනකන් ඉමු. එතකන් අපිට මේ වගේ හිඟන්නු විදියට තව රඟපාන්න වෙයි. අපිට පුළුවන් හැමදේම අපි කරමු. ඉතුරු හරිය බලා ගන්න කෙනෙක් ඉන්නවා. பசிக்குது சாப்பிட ஏதா வந்து தாங்க யாரு நீங்க இந்த கொஞ்ச காலமா இந்த பக்கமா சுத்திக்கிட்டு தெரியுங்க இங்க என்ன பண்றீங்க உங்க பேச்சு நடவடிக்கை எல்லாமே வித்தியாசமா இருக்கு உங்களை பார்த்த பிச்சைக்காரங்க போல தெரியல யார் நீங்க ஜெபமாலை வேற போட்டிருக்கீங்க உண்மையை சொல்றதுக்கு பயப்படாதீங்க சொல்லுங்க ரெண்டு நாளைக்கு முன்னால நீங்க என்ன ஒரு சுவாமியாரை சந்திக்கலாம் முடியும்னு சொன்னீங்கல்ல அந்த சுவாமி எங்க இருக்காரு பயப்படாதீங்க இங்க எல்லாருமே நம்ம கத்தோலிக்கர்கள் தான் இருக்கோம் 30 வருஷமா நாங்களும் ஒரு சுவாமியை தேடிக்கிட்டு தான் இருக்கோம் அந்த சுவாமி எங்க இருக்காரு அப்படி இருந்தா அந்த சுவாமியை பாதுகாக்க வேண்டியது எங்க கடமை இது பயங்கரமான காலம் சொல்லுங்க அந்த சுவாமி எங்க இருக்காரு In nomine Patris et Fiti et Spiritus Sancti. Amen. Hoc est corpus meo. Amen.
est calix sanguinis mei. ජීවිතේ කිසිම දාක අමතක නොවන නත්තලයි දුර්වලෙක් වූ දෙවිඳුන් ඉදිරියේ ඉතා කුඩා වූ එක වූ මා දෙවිඳුන්ගේ සැලැස්ම තුළ සියල්ල දරා සිටි ආකාරයෙන් ප්‍රාතිහාර්යකි ආපසු හැරි අප සංගේ සුරක්ෂිත सुअपासु जीविते वित एन्नट सितुनु वार अनंते एत ए परीक्षावट इडनो देन्नट देडि सेवीर्य कले एनाताल पूजावतुल जनित नवजवयक जीवयक तुल
දෙවිඳුන් මා තව තවත් ශක්තිමත් කරවමින් සිටියේ. අප සියල්ලෝ උන්නේ උද්‍යෝගයකින්. ඒත් හිටිවන. දවට බලලා! අනේ හේතුව! මම මෙතන කරන්නේ! ආ කවුද? පොටුගීසි බල්ලියද? මේ මොකද? මේ මොකද? පොටුගීසි බල්ලියද? ආ දාගනවා ඒක. කොනද? දාගනවා. තාමතේ තාමතේ. එයා කොහේ? දාගනවා. කියන්නකෝ මොකද හේතුව මෙතන? මෙතන මොකද? තාමතන. දව දන්න. නැගිටි. නැගිටි. මොකටද කතා කරන්න කියලා දනවල? මේ අහිංසක මිනිස්සුන්ට කරදර කරන්න කාටවත් අයිතියක් නැහැ. ආ මෙතන කවුරුවත් කිසිම නීති විරෝධී වැඩක්වත් වැරදි වැඩක්වත් කරන්නේ නැහැ. අනික කිසිම කෙනෙකුට කිසිම අයිතියක් නැහැ කාටවත් පහර දෙන්න. වා කොම් යයිනෝ වන්දරන්. මූකෝ එනාපු එකෙක්ද? කොහෙන්ද ඔබලා උත්සරායක්? පෝටුගීසින් එක්ක මන්ත්‍රණකාරය ඔබලා එක්කව වෙලා ආගම ආගම කරන්න කියලා ඉන්නේ. අපි විරුද්ධවර ගාන්ද කැරලේකේ. තොපි හිතුවද අපි දන්නේ නැහැ කියලා. තොපි කතෝලික ඔක්කොම එකයි. ඔබලා හදන්න පෝටුගීසිගේ එක එකතු වෙලා අපිව පණ ගන්න. මෙතන කොහොමවත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අද නත්තල සමරණ්ඩයි මේ මිනිස්සු මෙතනට එකතු වුනේ. අමතක කරන්න එපා. මේක ඔහෙලගේත් නත්තල. ඔහෙගේ දෙයියන්ගේ තුප්පත්ති. අපි හැමෝම අදහන්නේ එකම දෙවි කෙනෙක්. කරුණා කරලා මේක නවත්තන්න. වහපිය කද? කවුද තොපි තුව කිව්වේ? තොපි පෝටුගීසිය පල්ලියද? මං අහනවා කෝ තොපි පූජකයාද? කෝ? තොපි කක් කියන්නේ නැමේ පොළුවේ. කෝ? කියාපි. කොහෙද තොපි පෝටුගීසිය හැංගුවේ? අංගඳ හදන්න එපා. මේ හැමෝටම හැම්බෙලා තියන්නේ. සිල්ලාලේ තවදුරටත් නොරැඳෙන්නට අවසානයේදී අපි තීරණය කළෙමු. අපි දකුණට ගමන් ආරම්භිමු. ඒ පුත්තලමට යනු පිණිසයි. පරමණංගලිලේ ඉරකෙන්ද එංගල් පිදාවේ මුඩිය නාම වචිකපඩවදා. නා ඔලිති ස්මෝය ඈ? ඈ? ගෝතපි ස්වාමි. ස්වාමි. ඉන්නේ සාමි ඉල්ලගේ. ආ කියපන් ගෝතපි ස්වාමි. ඉල්ලගේ. පුත්තලම් ගමනද දුෂ්කර විය. එහි තවමත් ශේෂෝ පැවති ජේසුනිකායක කුඩා පල්ලියත් තවමත් තම විශ්වාසය රැකගෙන සිටින කිතුනු සංඝය ගැනත් අපට විවිධාරංචි ලැබී තිබෙනවා. පුත්තලමේ තත්ත්වය යාපනයට වඩා තරමක් නිදහස් විය. ත්‍රිකුණාමලය හා මඩකලපුව ප්‍රධාන වරායන් දෙක සම්පූර්ණයෙන්ම ලන්දේසි පාලනය යටතේ තිබුණු නමුත්
පුත්තලම කල්පිටියේ අභ්‍යන්තර වරාය එසේ නොවිය. එහෙත් අවුරුදු 30කට වැඩි සියල්ලෝ පවා බෞතිස්ම ස්නාපණය හැරුණකොට කිසිදු සක්‍රමේන්තුවක් ලබා නොසිටියෝය. කිසිදු යාඥාවක් නොදත් ඔවුන්ට දිව්‍ය පූජාවද අමතකව ගොස්. ගේට යාම අපගේ මීළඟ සැලසුම විය. එහෙත් දේව සැලසුම අනෙකක් විය. දිවයිනේ නන්දෙසින් ලන්දේසි පීඩනයේ හේතුවෙන් මහනුවරට රොක් වූ සදෑවතුන් පිළිබඳවත් දෙවන විමල ධර්මසූරිය රජතුමාගේ උදාරකම ගැනත් විවිධ විස්තර මහනුවර සිට පැමිණි වෙළඳුන්ගෙන් ලබාගත් අපට දෙවියන්ගේ බලාපොරොත්තුව අප මහනුවරට යෑම බව පැහැදිලි විය.